චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුතුද්දසං සුනිපුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේතාවි චිත්තං ගුත්තං සුඛවහංති ධම්මපද දේශනාමාලාවේ 28 වන දේශනාවයි අද මේ සිටුවන්නේ. මාතෘකාවට ඉදලා තියෙනවා චිත්ත වර්ගය. චිත්ත වර්ගයේ 3 වෙනි දේශනාවයි අද මේ පවත්වන්නේ. මීට පෙර දේශනා දෙකක් පැවැත්වුවා. ඊයේ දවසේදී දුන්නිග්ගහස්ස ලහුණෝ යත්තකාම නිපාතිනෝ චිත්තං රක්කේත මේදාවි. අද දේශනාවේ තියෙනවා ඊයේ දේශනාවේ චිත්තං සිත දමණය කර ගැනීම ගැන මතක් කළා මම මතක හැටියට. සුඛාවහං ඒ විදිහටම තමයි. චිත්තං දන්තං සුඛාවහං සිත දමණය කර ගැනීමෙන් සැප ගෙන දෙනවායි කිව්වා. පොඩි වෙනස අද ගාථාවේ තියෙන්නේ අර වගේම තමයි. සුදුද්දසං දකින්නට ඉත අපහසු සුනිපුනං ඉතාම සියුම් යත්තකාම නිපාතිනං ඊයේ කිව්වා වගේ යම් අරමුණක් කැමතිද හොඳ හෝ නරක ඒකට බස වැටෙනවා මේ හිත. චිත්තං සිත තමයි ඔය දකින්න අමාරුයි කිව්වේ. ඉතා සියුම් කිව්වේ කැමති අරමුණට වැටෙනවායි කිව්වේ හිත. ඒ හිත මේධාවි ප්‍රඥාවන්තයා රක්කේත ආරක්ෂා කර ගන්නවා. ධර්මයේ තුලින් භාවනා තුලින් ආරක්ෂා කර ගන්නවා. චිත්තං ගුත්තං සුඛවහ සිත රැක ගැනීමෙන් මෙලොව පරලොව සුව අය අමා නිවන් සුව සියලු සැප ලැබෙනවායි කියනවා. සුඛවහ සැප පිණිස පවතින. ඉතින් ඒ දේශනාවට හේතු වුණා භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න කාලේ ඒ නගරේක සිටු පුත්‍රයෙක් හිටියා. ඒ සිටු පුත්‍රයාට හිතවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඉතින් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සිටු පුත්‍රයා ඇහුවා, ස්වාමීනි මම දුකින් මිදෙන්න කැමති. සමට දුකින් මිදෙන ක්‍රමයක් කියා දෙන්න කිව්වා. එහෙම කිව්වට පස්සේ දුකින් මිදෙන ක්‍රමය කෙලින්ම කිව්වොත් සතිපට්ඨානනේ. ආධුනිකව ගිහි කෙනෙක් ඇවිල්ලා එහෙම ඇහුවම එකපාරටම සතිපට්ඨාන කිව්වොත් එයා බය වෙනවා, කරගන්න බැරි වෙනවා. ඒ නිසා යාට පිළිවෙලින් මේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම අවවාද කළා. දුකින් මිදෙන්න කැමති නම් මුලින්ම ලහබත් දෙන්න, පක්ෂයකට වරක් දාණේ දෙන්න, වැසිකාලේ දෙන දාණේ දෙන්න, සිවුරු පිරිකර දෙන්න, තමන්ගේ ධනේ කොටසක් තුනකට බෙදලා එයින් එක් කොටසකින් කර්මාන්ත කරන්න කිව්වා. තව කොටසකින් අමුදරු පෝෂණය කරන්න කිව්වා. අනික් කොටසින් සාසනයට දන් දෙන්න කිව්වා. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වලා තියෙන්නේ මුලින්ම දන් දෙන්න. දුකින් මිදෙන්න නම් දන් දෙන්න. ඒක තමයි පළවෙනිම පියවර.
කෙනෙක් මේ සසුනට එනවා නම් ඒ ශාසනේ තෙරුවන් සරණ ගිහිල්ලා මුලින්ම දාණයට එයා යෙදෙනවා, දාණය පුරුදු කරනවා. එහෙන් පුරුදු කරගෙන යනකොට තමයි ඊළඟ පියවරට යන්න පුළුවන්. ඉතින් කිව්ව විදියට අර මාසයකට සැරයක්, පක්ෂයකට සැරයක් දාන පූජා පැවැත්තුවා. ස්වාමීන් වහන්සේල වඩම්බල දාන දුන්නා, නැත්නම් අද කාලේ නම් දාන ගිහින් දෙන්න පුළුවන්. වැසි කාලේ දෙන වස් කාලේ දානයක්, ඒ වගේම පිරිකර පූජාවක්, නොඑක් විදියට සිව්පස පූජා, චීවර, පිණ්ඩපාත දාන, සේනාසන කුටි හදා දීම, ගිලම්පස පූජා කිරීම ආදී ශාසනය වෙනුවෙන් යමක් පූජා කළ හැකි නම් ඒ සියල්ලම කළා. එහෙම කළා. ටික දවසකට පස්සේ ආයෙ ගිහිල්ලා ඇහුවා, ස්වාමී දැන් මොකද්ද මං කරන්න ඕන? දැන් මං දන් දෙනවා. ළඟට ස්වාමීන් වහන්සේ කිව්වා, උපාසකේ සරණ සීලය පිළිපිටා පන්සිල් සමාදන්ව රකින්න කිව්වා. සරණ සීලය කියන්නේ තෙරුවන් සරණයා. තෙරුවන් සරණ ගිහින් ඒ තෙරුවන් සරණ පිළිපිටා සිටීමට කියන සරණ සීලය. ළඟට රකින්න තියෙන පංච සීලය, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම්, කාමමිච්ඡාචාර, බොරු කීම, සුරාපාන ආදී මේ පස්පව් වලින් වැළකෙන්න කියලා අවවාද කළා. එහෙම කරාම මේ උපාසක මහත්තය කිව්වා වගේම පන්සිල් රැක්කා. ළඟට ඒ පන්සිල් රැකලා ගිහින් ආව, දැන් මොනවද ස්වාමීන් වහන්සේ කරන්න ඕන? එතකොට කිව්වා අටසිල් දසසිල් රකින්නකෝ, දැන් පෝයට විශේෂ දවස් වලට පෝසත සමාදන් වෙන්නකෝ. සිල් පන්සිල් වලට වඩා උසස් සීලයක් තමයි මේ අටසිල් සහ දසසිල් කියලා කියන්නේ. උපෝසත අෂ්ටාංග සීලේ තියෙනවා කරුණු 8ක්. ඒ 8 යෙදෙනවා ඊළඟට 10ක් වශයෙන් උත්. මේ 10ක් වීමේදී වැඩි වුණේ එකම සික පදයක්. ඒ ජාත රූප රජසික පදේ පමණයි. මිල මුදල් අන්කහවණු පිළිගැනීමෙන් වැළකීම. එතකොට ඒක වැඩි වුණා. අර අතනින් දෙකක් එකට එකතු වෙලා තිබුණා. නච්ච ගීත වාද, මාලා ගන්ධ විලේපන දෙක වෙන් වුණා. එතකොට 10ක් වුණා. දැන් ওই විදියේ ශිල්පද සමාදන්ව රකින්නෝ. එහෙම රකින්න ගමනේ ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි දැන් මම ඒවත් රකින්න, දැන් මම මොකද්ද කරන්න ඕන කිව්වා. ඊළඟට ස්වාමීන් වහන්සේ වදාළ, දැන් නම් වෙන කරන්න දෙයක් නැහැ. දැන් පැවිදි වෙන්න කිව්වා. දැන් පිළිවෙලින් මේ ස්වාමීන් වහන්සේ මේ ගිහි තරුණයාව මවල තියෙනවා. මුලින් දානෙ ඉක්මෙව්වා, දෙවනුව පංචශීලෙ ඉක්මෙව්වා, තෙවනුව අටසිල් දසසිල් ආදී ඉක්මෙව්වා. මේ සීලේ සම්බන්ධ භාවනාව දීලා නැහැ යාට gider කරන්න. එයාට සීලේ සම්බන්ධවයි කියලා තිබුණේ. ඒ නිසා ඒ සීලයට වඩා සීලයක් gider ඉඳන් කරන්න බැරි නිසා උන්වහන්සේට තේරෙන විදිහට කිව්වා දැන් එනම් පැවිදි වෙන්න. ඒක විශ්වාස කරලා පිළි අරගෙන මේ සිටු කුමාරයා සිටු සම්පත් අතහැරලා ශාසනය පැවිදි වුණා. පැවිදි වෙනකොට උන්වහන්සේට ආචාර්යයන් වහන්සේ බවට පත් වුණේ. අභිධර්මය දන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්, අභිධාර්මික භික්ෂුවක් කියනවා ආචාර්යයන් වහන්සේ. විනයාචාර්ය භික්ෂුවක්, විනය කෙනෙක්. ඉතින් ඒ කාලේ පැවිදි වෙනකොට උපසම්පදාවත් ලැබෙනවානේ. ඒ උපසම්පදා නවක භික්ෂුවට ආචාර්යයන් වහන්සේ වෙත ගියාම අභිධර්මිකනේ ඒ ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ අභිධර්මයේ අර අපි ඊයේ කියා දුන්නා වගේ චිත්ත චෛසික රූප නිබ්බාන සතර පරමාර්ථ බොහොම උගන්වනවා. ඊළඟට උපාධ්‍යයන් වහන්සේ ළඟට ගියා වදින්න, එයා ඒ ස්වාමීන් වහන්සේ ගැන්නුවා විනය. මෙන්න මේ විදියේ සිල්පද රකින්න තියෙනවා කියලා අර තියෙනවා 227ක් භික්ෂුන් වහන්සේට නම් වශයෙන් වෙන් කරපුවා. තව කන්දකවල තියෙනවා බොහෝ සෙයින් නව කෝටි ගණනක් තියෙනවා කියන විස්තර කරොත්. ඉතින් ඒ ඔක්කොම උගන්වනවා එකින් එක. දැන් එක වෙලාවකට අභිධර්මේ පාඩම් කරන්න තිබුණා. අපි මේක ඊයේද කොහෙද කියලා දුන්නා කෙටියෙන්. එතකොට පෙරේද නේද, ඊයේ පෙරේද දවස්වලදී අපි කතා කරද්දී මේ ඉගෙන ගැනීම සම්බන්ධව තියෙන ප්‍රශ්නෙදිත් අපි මේ කතාව ගත්තා. නමුත් අද සම්පූර්ණ කතාව අපිට මෙතෙන් දේශනා කරන්න වෙනවා.
ඉතින්දී ස්වාමීන් වහන්සේට වෙච්ච දේ තමයි පැවිදි වුණේ ළඟදී ශ්‍රද්ධාවෙන් මහාන වුණේ, නිවන් දකින්න මහාන වුණේ. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු නොවෙච්ච විදිහේ කටපාඩම් කිරීමක් කරන්න වුණා. එකත් අපි අභිධර්මයේ සිත් පිළිඳගත් නොයෙක් විදිහේ ගැඹුරු තැන් විසඳන්න වුණා. වින් පිටකෙන් ගත්තොත් සිල්පද පාඩම් කරන්න මතක තියාගන්න, නැත්නම් මේවා කරන්න හොඳ නැහැ, මේවා කරන්න හොඳ දේවල් කියලා නිතරම කියනකොට මේක එපා වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ හිතනවා මේ වැඩ ඉතා බර වැඩක්, මා හිතා සිටියා වගේ එකක් නෙවෙයි, මම දුකින් මිදෙන්නයි මහණ වුණේ. එහෙත් දැන් ධර්ම විනී කියලා එකක් තියෙනවා, අත දිගාරින්නවත් ඉඩක් නැහැ, නිදහසක් නැහැ කියලා නෙමෙයි හිතන්නේ. ගෙදර හිටියනම් මේට වඩා හොඳයි දුකින් මිදෙන්න තිබුණායි කියලා හිතලා සිවුරු හැර ගිහි වෙනවායි කියලා මේ තරුණ ස්වාමීන් වහන්සේ හිතුවා. එහෙම හිතපු තැන පටන් අර කලකිරුණා. මේකට කියනවා කලකිරීමට කියනවා උගටලි වෙනවයි කියලා. සාසනය ගැන එපා වුණාම, يعني ඉන්න බැරි වුණාම සාසනය එපා වෙනව නෙවෙයි, සාසනය වරදක් නෙවෙයි, තමන්ට එපා වෙනවා. තමන්ට එපා වෙන්නේ ඉතින් මෙතන මේ ස්වාමීන් වහන්සේට එපා වෙන්නේ තුනේ වෙන කෙලෙසයක් නෙවෙයි. උන්වහන්සේට නාසාවක් ඇති වුණේ නැහැ. උන්වහන්සේට ආවෙම මේ ගුරුපාද්‍යයන් වහන්සේලා වරින් වර එක එක විදිහ වැඩ පාඩම් කරන්න දෙනවනේ. අභිධර්මයේ දුන්න එක ස්වාමීන් වහන්සේ, අනිත් සැන සිවිනේ කියලා දුන්න. මේ දෙක බරක් වීමයි උන්වහන්සේට කලකිරෙන්නේ හේතු වුනේ. මේක සැහැල්ලු දෙයක් නෙවෙයි, පැවිද්ද සැහැල්ලුයි කෝට දැන් හරි බයයි බරයි. ඉතින් ඒ නිසා එතන කලකිරුණා. කලකිරුණ තැනන් ඒ දවස්වල විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලට සත්ගායනා කරන්න දීලා තිබුණා. දත්තිස් ආකාරයේ කේශාලෝ මානකා දන්තා තචෝ පාලිය තියෙනවා 32ක්. ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සත්ගායනා කරන භාවනාවේ මූලික පියවරක් වශයෙන් ඒකත් කරන්නේ නැහැ දැන්. ශරීරය වැහැරුණා, නහර ඉල්පී ගියා, අලසකමටපත් වුණා, සිරුර කසන්න පටන් ගත්තා, සිටි තැනම හිටියේ, කියන්නේ නාන්නෙත් නැහැ, හුන් තැනම ඉන්න, ඔහේ ඉන්න බලාගෙන. ඒක දැකපු සාමණේර පැවිද්දව්වා, ස්වාමීනි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔබ වහන්සේ හිටගත්තොත් හිටගත්ත, වාඩි වුණොත් වාඩිගත්තා, ශරීරය සුදු මැලි වෙලා, ශරීරයේ වර්ණය බොහොම අප්‍රසන්න පැහැයක් වෙලා, නිතර කසමින්, ඔළුව කසමින්, ඇඟ කසමින් ඉන්නවා. කුමක් හේයින්ද මෙහෙම ඉන්නේ කියලා ඇහුවා. එවැනි ශාසනය ගැන ඇලීමක් නැහැ, සසුනේ කලකිරුණා කියලා කිව්වා. මේකේ අනිත් වචනේ මතක තියාගන්න, උකටලි වුණා කියලා කිව්වා. හරි, සාමණේර ස්වාමීන් වහන්සේ ඇහුවා කුමක් නිසාද එහෙම වුණේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මගේ ආචාර උපාධ්‍යයන් වහන්සේ මට හැමතිස්සේම ධර්ම විනය කියලා කොටස් දෙකක් අභිධර්මය කියලා එක්කෙනෙක් ගන්නවා, අනිත් එක විනය ගන්නවා කියලා කිව්වා. විස්තරේ කිව්වා. ඒක මට හරි බරක් කිව්වා. අර ඒසනසලක ඔබ වහන්සේ සරණ ගියේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා නෙවෙයි, ඔබ වහන්සේ සරණ ගියේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යමු කියලා අරගෙන ගියා. ඉතින් ඇහුවා මේ මොකද මේ වෙලාවේ ආවේ කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි මේ භික්ෂුව කලකිරලයි කෝ ඉන්නේ සාසනය ගැන. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඇත්තද භික්ෂුව? එසේ ස්වාමීනි කිව්වා. කුමක් නිසා කලකිරුණද? ඇහුවා. ස්වාමීනි මං දුකින් මිදෙන්නේ නැහැ, පැවිදි වුණේ. මට ආචාර්යයන් වහන්සේ අභිධර්මය උගන්වනවා කෝ, උපාධ්‍යයන් වහන්සේ විනය උගන්වනවා කිව්වා. ඉගෙන ගන්න ගියාම මට හරි බරක් කිව්ව ඔළුවට. ඉතින් මේ බුදු සසුනේ කිසි නිදහසක් නැහැ වගේ මට දැනෙනවායි කිව්වා. ගෙදර නිදහස් වගේ දැන් දැනෙනවායි කිව්වා. ඔය වගේ වෙන්න පුළුවන්. හිතුවේ නැති විදියට සමහර විට හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න ආවා මේ ධර්ම විනය ඔළුවට දාපු නිසා උන්වහන්සේ එච්චර කැමති කෙනෙක් නොවෙන්න ඇති ඉගෙන ගන්න. ඒ නිසා ඒක දුකක් වුණා. ඒ නිසා මට මේක බරක් නිසා ස්වාමිනී මං ගෙදර යනවායි කිව්වා. පස්සේ ඔබ වහන්සේට එච්චරේ බැරි නෑ, එක දෙයක් කරන්න පුළුවන්, එක දෙයක් නම් පුළුවන් කිව්වා. ගොඩක් දේවල් පාඩම් කරන්න බැරි එකක්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා? සීත රැක ගන්න කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දුන්නා. එසේ නම් ඔය නම තමන්ගේ සිත පමණක් රැක ගන්න. අනේ මුකුත් කරන්න යන්න ඕනේ, සිත පමණක් රැක ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේට මේ ගාථාව වදාළා. සුදුද්දසං සුනිපුනං යත්තකාමනිපාතිනං
චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහන්ති. ඒ දේශනාවට අනුව පැහැදිලි වෙනවා දකින්න ඉතා අපහසුයි සුදුද්දසං සුනිපුනං සියුම් යත්තකා මණිපාතිනං කැමති කැමති අරමුණට හිත වැටෙනවා. චිත්තං රක්කේත මේදාවි ප්‍රඥාවන්තයයි හිත රැක ගන්නවා. චිත්තං ගුත්තං සුඛාවා සිත රැක ගැනීමෙන් සැප ලැබෙනවා. මොන සැපද? ඒ යමා නිවන් සුව ලැබෙනවා. දැන් අපි පිළිවෙලින් මේ හිත ගැනයි කතා කළේ. හිත ගැන කතා කරමින් යනකොට අද දේශනා වාරයේදී අපිට හමු වෙන වචන කිහිපයක් මේ හිතේ ලක්ෂණ ඔන්න බලන්න. දැන් හිත හඳුනා ගන්න අපිත් මේ උත්සාහ කරන්නේ, අපිත් පැවිදි වෙලා ඉන්නේ, මේ පින්වතුන්ලා බණ අහන්නේ, ශිෂ්‍ය වශයෙන් මේ පිරිස ඉගෙන ගන්න, උදේ දවල් හවස රැ බණ භාවනා කරන්නේ පැය ගණන්. මොකටද අපි මේව කරන්නේ? මෙසේ වූ සිත හඳුනා ගන්න. අපිටත් හොරා සිත නොයෙක් නොයෙක් වැඩ කරනවා, අපි දන්නේ නැහැ. අපි නොකියපු වැඩත් එයා කරනවා. බාර දීපු නැති විදිහ රාජකාරිවල යදිනවා එයා. මොනවද අපි කැමති නැති දේවල්? සංසාරෙ දික් වෙන වැඩ තියෙනවා. නොයෙක් විදිහ ධර්මයට අවශ්‍ය නැති සසර ගමන පෝෂණය කරන ඉරිසියා මසුරුකම් ආදී ඔය තියෙන පොඩි පොඩි දේවල් වලට කියන පොඩිත් නැහැ උපක්ලේශ කියලා නම් කරනවා. ඉස්සා මච්චරි පාටිග බද්ද වෛරේ ඔව තියෙනවා නේ. දැන් ඉතින් එහෙම තියනවාද කියලා ඇහුවම කවුරුවත් කියන්නේ නැහැ ඔව් මට මේව තියෙනවායි කියලා. කවුරුත් කැමති නැහැ නේ පිළිගන්නවා. හැබැයි හිත ඇතුලේ ඔව හිතන්න නැති විදිහට මතු වෙනවා අපිට. එහෙම නේද? දැන් ඉරිසියා වගේවා කියලා නෙවෙයි එක පාරට එනවා. පිරිසක් එකට ඉන්නකොට, එක ගෙදරක ඉන්නකොටත් එහෙම එනවා. ගෙදර ඉන්න අයට නම් රජමාලිගාවල නම් අර බිසෝරුන්ට එක තියෙනවායි කියලා තියෙන කතන්දරයක්. මේ කියන්නේ කුකුඩක් බිසෝරු ඉන්නවනේ. එතකොට රජතුමා බෙදා ගන්න බැරුව එන මොකද්ද? සපත්නි රෝසය කියන ඉරිසියාව. එක ස්වාමියෙක්ගේ භාර්යාවරු වීමේ දුක කියලා කියන එක. දැන් ඔයගේ කරුණු කාරණා තියෙනවා. ඉතින් පැවිද්දන් අතර තියෙන ඉතා සියුම් කෙලෙස් තියෙනවා. ඒවා හඳුනා ගන්න අපහසුයි. පිටින් පේන්නේ නැහැ. දැන් තට්ටේ බාලා සිවුරු ලස්සනට පෙරවල මේ මත එක අතක් පිට අතක් තියන් ඉන්නකොට ඇස් පියාගෙන දෙන්නේ මේ මෙහෙණින් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේ පුදුම සිල්වන්තයි, ගුණවන්තයි, නැනවන්තයි, අරිහන්තයි, නේද? රහත් වෙලා වගේ. ඒ වෙලාවට රහත් වගේ. ඉතින් උගුත් හිතේ නැහැනේ කෙලෙස්. එක්ක නිදි. නිදි නම් කොහොමත් මුකුත් නැහැ. භවංග පතනට වැටිලා. එතකොට නැහැ. හැබැයි අවදියෙන් ඉන්නකොට ප්‍රියාරමුණේ ඇලෙනවා. අප්‍රියාරමුණේ ගැටෙනවා. අනිත්ලාට ඕන එකක් වෙච්චා කියලා ඔහේ ඉන්න කිසි ගාණක් නැහැ. අරමුණක් නැහැ. දැන් මෙහෙ ඉන්න පිරිසට එහෙම නිකන් ඉන්න බෑ. වැඩ තියෙනවා. ඒ කියන්නේ පිරිස එකතු වෙලා කර යුතුවත් පිළිවෙත් තියෙනවා, බණ භාවනා තියෙනවා. නමුත් සමහර පැවිද්දන් ඉන්නවා නිකන් ඉන්න, ඔහේ ඉන්න. ඕන දෙයක් වෙච්චා සුනාමි ආවත් කමන්නේ, බෝම්බ ගැහුවත් මට කමක් නැහැ, ලෝකෙ පෙරළුණත් ප්‍රශ්නයක් නැහැ, මට දාන ටික ලැබෙනවා වෙලාවට මම ඔහේ. ඔව් අපිට එහෙම එකක් නෙවෙයි. අපිට තියෙන්නේ අපි මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා අපිට පොඩි බරක් කරගන්න එපා. මොනාරි කරන්නත් එපා. ගෙදරින් ආවනේ ඉතින් මොනාරි වෙලා අපිට හේතුවක් ඇති වෙලා ආපු එකේ මෙතන ඉතින් නිකන් ඉඳලා හරියන්නේ නැති නිසා මොනෝhari වැඩපිළිවෙලක් අපිට තියෙන්න ඕනේ. දැන් අපි ඒක ඇති කරලා තියෙනවා. දැන් දිනචරියාවක් දීලා තියෙනවා. උදේ වන්දනාව කරන්න, වත් පිළිවෙත් කරන්න, භාවනාවකට වාඩි වෙන්න, හයිමත් දානි නැත්තම් සකස් කරගන්න, වළඳන්න, බුද්ධ වන්දනා කරගන්න, දවල්ටත් හවස්වරුවේ කැමති විදියට තමන්ගේ කටයුතු කරගන්න වෙලාවකුත් දීලා තියෙනවා රිසිසේ. ඊවසේ ආයේ භාවනා පැයකුත් දීලා තියෙනවා. හවස බුද්ධ වන්දනාවකුත් තියෙනවා. දැන් මේ ධර්ම ශ්‍රවණෙකුත් තියෙනවා. භාවනාවෙන් පස්සේ ධර්ම ශ්‍රවණ. දැන් බලන්න එතකොට කෙලින්ම කෝත් නැහැ භාවනා විතරයි කරන්න කෝත්, ඒකත් වැරදි. එතකොටත් අන්තෙට ගියා වගේ නෝ මොකක් වෙන කිසි වැඩක් කරන්නේ නැහැ. එයා හිතන මම භාවනා විතරයි. එහෙම තත්ත්වයක් එන්න පුළුවන් කවදා හරි ඔබට. ආවොත් ඉතින් එතකොට වෙනම කුටියක් ඉල්ලගෙන අර කියන ආචාර්යයන් වහන්සේගේ අවසර අරගෙන ධ්‍යාන වඩලා නම් ධ්‍යාන වැඩෙනවා නම් ඒක පුළුවන්. ධ්‍යාන වැඩෙන්නේ නැතුව බොරුවට අවසර ඉල්ලන්න එපා.
තොට මේ පැවිද නැති වෙනවා සිල්බිඳෙනවට බොරු කියලා. වැඩෙනකොට තේරෙනවා, වැඩෙනකොට යාට දෙනවා විවේකයක්. නැත්නම් අර නිකං ඉදීමෙන් කෙලෙස් හට ගන්නත් පුළුවන්. සහ භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේට වැඳීමෙන් පිං රැස් වෙනවා. ඒ එක්කම භාවනාවකුත් ඒකෙදි සිද්ධ වෙනවා 100ෙන් බුද්ධ වන්දනාව කරොත්. දැන් ගාථා සමහර අය කියන්නේ නේද? නැති අයත් ඉන්නවා. කියන්න බැරි කියලා කතාවකුත් තියෙනවා. දැන් මේ කීමේ ආනිසංස මම මේ කියා දෙන්න හොඳේ. බැරි නම් කරන්න දෙයක් නැහැ. කිව්වොත් මොකද වෙන්නේ? දැන් මට සී වෙන අපේ සයන්නසිනේ කියන විපුල ඥාන කියලා ගල්දුව. ඒ සයන්නසි වන්දනාවටවත් අපේ කටහඬවල් ඇහෙන්නේ නැහැ. එයා ඉතින් හොඳට අත් දෙක ගන්න ඔළුවට ගත්ත ගමන් ඉඳගෙන ආයේ ඉතින් දිගට කියාගෙන 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 යනවා. එයා පස්සේ අපි යනවා මිසක් අපි පස්සේ ආයෙන්නේ නැහැ. දැන් මේ සියලු දෙනාගේ හඬ අභිවව ඒ සයන්නසේ හඬ එනවා. හරිද? එතකොට අපිටත් ඉතින් හොඳයි තමයි අත් වශයෙන්. හොඳයි. මොකද උන්වහන්සේ අපිටත් එක වන්දනාව කරන නිසා අපි අත්වැල්ස අපේලා ඉන්නවා. දැන් ඔය ශබ්ද නගා කියනකොට මොකද වෙන්නේ? දෙවියෝ ප්‍රිය වෙනවා. මේ අවට ඉන්නවන රුක්දෙවිවරු එයාලා ඇවිල්ලා අහන් ඉන්නවා. ඊතරනේ භූත ප්‍රේතයොත් ඉන්නවා වටේ. අපි දන්නේ නැති වුණාට නොපෙනුණාට ඔය තැන් තැන්වල ඉන්න පුළුවනි. එයාලත් ඇවිල්ලා අහන් ඉන්න හරි ලස්සන වන්දනාවක් තියෙනවායි කිය. ඊළඟට කියන කෙනාට එයාගේ සිත සමාහිත වෙනවා කියද්දි ඒ වචනවලට සමන්ගෙම හඬට හඬ ලස්සන වෙන්නත් ඕන නැත්තා ඉතින් කාක්කෙක් වගේ කෑ ගහනවා නම් තමන්ටත් අප්‍රියයි අනිත් අයටත් අප්‍රියයි. ඒක රහන්න ඕන මගේ කට හඬ ලස්සනද කාගෙන්ද අහන්න ඕන? ඉන්න කට්ටිය අහන මම දැන් කියනවා ගාතා උඹලට අහන් ඉන්න පුළුවන්. අනිත් අය කියන නෑ ඉතින් ඔබතුමිය කියන්න ඔබ වහන්සේ කියන්න ප්‍රශ්නයක් නෑ. නැත්තම් අපිට අහන් ඉන්න අමාරු නම් ඇත්තටම කියන්න. එතම වන්දනාව අහන් ඉන්න බැරි නම් ඒතර අමනුස්සය පැනලා දුවන. දෙවියෝ ගස් අතෑරලා යනවා. ඇයි මේ ගහේ හිටියොත් අපිට මේ කන්දුස් කිරියාව අහගෙන ඉන්න සිද්ධ. එතකොට දැන් හරි තමන්ගේ කටහඬ මිහිරි නැත්තම් ප්‍රසන්න නැත්තම් ප්‍රසන්න කරගන්න මේ බුදු ගුණ හොඳට සත්ගායනා කරන්න ඕනේ. ඒක ගෞරවයෙන් කළ යුතුයි. කරන්න බැරි අයට නෙවෙයි මම මේ කියන්නේ. කරන්න පුළුවන් කමක් තියනනම් කරන්න. නොකරින් දෙවා. එතකොට මේ වන්දනාව වුණත් අපිට මුලින් පාඩම් නැහැ නේ. අපි පොතක් අරගෙන ඒක බලාගෙන තමයි කරන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙන පොත අල්ලගෙන වඳින්නේ කොහොමද? එතකොට අපි අවසරයක් දීලා තියෙනවා පොත අල්ලන්නම් වන්දනා කරන්න වඳින්න ඕනේ නැහැ. මොකද පොත අල්ලන් වඳින්න කියොත් අකුරු පෙන්නේ නැහැ. පොත ඔලු උඩනේ. එතකොට පැහැදිලිද? ඒක මුල් අවස්ථාවේ පොඩ්ඩක් අපි සමාව දීලා තියෙනවා. හැමදාම පොත බලන් කියන නෙමෙයි මේක කියන්න අපිට කටපාඩම් වෙන්නට අවශ්‍යයි. එතකොට ඒක කටපාඩම් වුණාට පස්සේ අපිට ස්පියාගෙන වැඳගෙන කරන්න පුළුවන්. දැන් ඒක වෙන්න ඕනේ මේ පැයෙන් වන්දනාව පැය භාගින් ඉවර කරනවා කියලා දුවගෙන ගියොත් ඒකත් සාර්ථක නැහැ. ඕනකට ඇද්දොත් ඒක සාර්ථකත්. එයාට සාමාන්‍ය ගාථා රීතිය දෙනවා අපි කියලා දිර තියෙනවා මේ අපේ අන්තාලයන් මෙහි තියෙනවනේ. ඒ තාලෙට කිව්වම ඇති. එක එක තාල වලට කියන ඊට පස්සේ මා නෑ ඒ මෑණියෝගෙන තාලෙට මම කියන්නේ නෑ. මම වෙනස් කෙනෙක් නේ. මම මගේ තාලේ. එතකොට මොකද මේ තාල දෙක ගැටලා පස්සේ බුදු මැදුරදි ගැටෙන්නේ නැති වෙන්න පුළුවන්. එළියට ගියාම හැප්පෙන්න ඉඩ තියෙනවා. මොකෝ ඔහේ මොකද මට වඩා වේගෙන් කියන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? හොඳ තාලයකට හොඳ ස්වරයකින් ගොඩාක් කෑ ගහන්නෙත් නැතු අනිත් අයටත් අවස්ථාව දෙමින් අර අපේ කිව්ව සවින්නාසය වගේ නැතු. එතකොට එයා විතරයි අපි කියන්න ඕනේ. හරිද? අපි අහන් ඉන්නවා. අපි ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඉතින් ගණ්ඨාර පූජා කරලා දිරත් අපි අහන විට පුළුවන්. ඉතින් වෙන්න ඇති මේ ඒ තරම් සද්දේ. හරිද? ඉතින් මේ ස්වරය දැන් බලන්න පිරිමියෙක් වුණාම ස්වරය කොහොමද වෙන්න ඕන? අහලා තියද දන්නවද? මන් දන්නේ. පිරිමියෙක් වුණාම ගැඹුරු ස්වරයක් එන්න ඕන. දැන් ළඟදී මහත්තයෙක් ආවා ගැඹුරු විතරයි. එයා කියනේම වැඩි දුර ඇහෙන්නේ නැහැ. නිකන් උගුරෙන් කතා කරනවා වගේ. ගැඹුරුයි. පොදු විතර ගැඹුරුයි. හැබැයි විහිදෙන්නේ නැහැ. තොර භාග්‍යතුන් වහන්සේගේ හඬේ තියෙන විස්සට්ට මංජු විඤ්ඤය සවණීය විසරිනෝ බින්දු ගම්බිර නින්නා අටක් තියෙනවා. ගැඹුරුයි මිහිරි ඔක්කොම තියෙනවා. හොඳට විසිරෙනවා එකෝ වෙනවා. නින්නාල් දෙනවා කනේ පිළි රැව් දෙනවා. හොඳට සවණීය අහන් ඉන්න ආසයි. ඉතින් එහෙම හඬක් ලැබිලා තියෙනවා නම් අපට ඒ ලැබිලා තියෙන්නේ අම්මා තාත්තා නිසා නෙවෙයි. වෙන කවුරු නිසාවත් නෙවෙයි. අපි සංසාරෙදී බුදු බණ කියලා තියෙනවා, බුදු ගුණ කියලා තියෙනවා, සත්ගායනා කරලා තියෙනවා. විශේෂයෙන් මේ ධර්ම දේශනා කරන්න සසරෙදී කටහඬ
ප්‍රසන්න වෙනවා, ප්‍රසන්න. තව දෙයක් කරන්න පුළුවන්, සාදුකාර දෙන්න පුළුවන්. දැන් බණ කියනකොට ඒක කරලා සාදුකාර දුන්නම එකක් තමයි සුවඳ විහිදෙනවයි කියලා සඳහන් වෙනවා මුඛයෙන්, අනිත් එක තමා හඬ මිහිරි වෙන. දැන් ඔය විදිහට කියන් ගියා. ඊළඟට දැන් මේ හඬ පිළිබඳ අහනකොට අපිට තියෙනවා දැන් හඬ පෞරුෂය කියන එක. මේ හඬ පෞරුෂය ස්වාමීන් වහන්සේලටත් තියෙනවා, ගායක ගායිකාවන්ටත් තියෙනවා අපේ රටේ. සමහර ගායකයෝ ඉන්න පූජනීය. දැන් ළඟදි මම දැක්ක ඒ ගායකයට වඳින්නා. තරුණ ගායකයෙක් මේ දික්වැල්ලේ අපේ පළාතේ. ඉතින් මෙයා රටක්ම වසන් කරගෙන ඉන්නවා. මෙයා මොකෙන්ද වසන් කරන්නේ? රූපෙන්ද? නෑ, කටහඬින්. මේ හඬකින් හිත නිවෙනවා. හඬකින් හිත නිවෙනවා. ඒක පුදුම දෙයක්. ඒතර ඒක එහෙම වුණේ අද මේ ජීවිතේ නෙවෙයි, ඒ ගිහි අය තමයි. අර දැන් ගායකයෝ තමයි. හැබැයි සංසාරේ බුදු ගුණ සජ්ජායනා කරලා තියෙනවා, බණ කියලා තියෙනවා. ඉතින් මේ වැල්ල වායේ පැත්තේ හිටිය ගායකයෙක් ඇතිලි වැවේ. නංගම් කියන්නේ නැතුව කිව්වම හොඳයි, ලස්සනනේ කතා. මෙයා පස්සේ කාලේ මේ ධර්මයට යොමු වෙලා දැන් බණත් කියනවා. සින්දුත් කියනවා, බණත් කියනවා. එතකොට එයාට ඒ තරම් ලස්සන හඬක් ලැබුණේ මොනවා කියලාද? සංසාරේ දිහන අපි තේරුම් ගන්න තියෙන ධර්මය කියලා. එතකොට මේ ධර්ම දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේලා ප්‍රකට වෙන්නේ නැහනේ. ඔය ටීවී රේඩියෝ වල යම් කිහිප නමක් ඉන්නවා. හඬ ඇහුණත් අඳුරනවනේ. මොකද හේතුව? තමන් සසර යන්නේ බුදු ගුණ කිව්වා, ධර්මයේ සද්ධාවෙන් කිව්වා. එහෙනම් අපේ බුද්ධ වන්දනාවක් අපි පවත්වන්නේ ඇයි කියලායි මම මෙච්චර වෙලා කිවිස්තර කරේ. දන්නේ නැති අයට දැනගන්න, ආදුනික අයත් ඉන්න, එන්න ඉන්න අයත් ඉන්න, මේ බණ අහන අයටත් දැනගන්න. ඇයි මේ ස්වාමීන් වහන්සේලා මෑණිවරු වන්දනා කරන්නේ භාග්‍යතුන් වහන්සේට? මෙන්න මේ සඳහා, සමාධිය ඉපදීමට. ඒක භාවනාවට උපකාරයි, නැත්තේ නැහැ. ඒතර භාවනා කරන්න බැරි කෙනෙක්ටත් හොඳයි. එයාට ඒක ගාත ටික හොඳට හයියෙන් කියනකොට තමන්ගේ හිතේක් තැංගනවා. එහෙනම් දැන් අද වෙනකම් කරේ ඕනවට පාවට නම් යම් කෙනෙක් වන්දනාව, ඉගෙන ලොකු මෑණිවරු කියලා නිසාද, සාවින්නාසි කියපු නිසාද, එහෙම වෙන්න එපා. පොත අරන් කලින් වෙන්න ඕන වන්දනාවට. ඇයි? මම අද හොඳට බුද්ධ වන්දනාව කරන්න ඕනේ කියලා එන්න ඕනේ. එතකොට ඒකේ ආනිසංශ දැන් දන්නවනේ. ආනිසංශ දන්නකොට හොඳයි. එතකොට අපි කිව්වා මේ වටපිටේ ඉන්න අයත් මේකට සන්තෝසයි. එකක් ඒක. එතකොට ඒකෙදිත් අපි හිත රැකෙනවා. දැන් ඔන්න පරිස්සම් වෙන හැටි මම කියත් කතා කළේ. චිත්තං රක්කේතනේ, රකින්න ඕන. දැන් වන්දනා කරන ගමන් හොඳ සිහියෙන් වැන්දොත් එයාට ගෙවල් දොරවල් අරෝමයව මතක් වෙයිද? මෙන්න ඉදියන්නේ. ඒක මතක් නොවෙන්නේ අපේ පණ්ඩිත සන්නාසලා මේ ලස්සනට මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. මේක මේ අපේ එකක් නෙවෙයි. අපි කතර දීපු දිනචරියාවන්නේ උන්වහන්සලා මේ 50 ගණන් වල ඉඳලා යෝගාශ්‍රම සංස්ථාවේ භාවිතා කරපු දිනචරියා. ඒකේ අර භාවනාව ටොට්ට හිට මෙට කළ වෙනස් කළා දින අපිට ඕන ඉදිරිය වැඩි කරගත්තා. නැත්තම් මේ වන්දනාව කියන එක එදා ඉඳන් අත නොහැර අපේ ස්වයං ඇසල කරගෙන ආපු එකක්. ඒ වන්දනා පොතක් වෙනම තියෙනවා අපිට. ඒ විදියට කරන්න ඕන. මේක දිග වැඩි කියලා මම කොට කරන්න එහෙම ඕනේ නැහැ. මොකද ඒක ඒ විදියට කියලා දීලා තියෙන්නේ වැඩි හිටියෝ හිත රැකෙන නිසා, පිළිවෙලින් රැකෙන නිසා. ආපු ගම එක පාරට විපස්සනා කරන්න බෑනේ. අර දේවලුත් කරගෙන යන ගම. දැන් දියුණු වුණාට පස්සේ පුළුවන් ඕනනම් එස් පියාගෙන වඳින කෙනෙකුට තමන්ගේ තොල් දෙක ස්පර්ශ වෙන හැටි. දැන් මේ බණ කියනකොට වෙනවා එහෙම. දිව කොහෙද හැපෙන්නේ? ඒවා කොහොමද බිඳිලා යන්නේ? බිඳිලා යනවා කියන එකට වඩා මේ වෙන දේ බලන් ඉන්නකොට ඒක විපස්සනාවට හැරෙනවා. වෙන දේ බලන්න. මේ තොල් වැදිනවා, දත් වදිනවා, දිව ඇවිල්ලා තල්ලේ වදිනවා. මේ ගොඩක් જાති මේකේ වෙනවා කතා කරද්දී, ගාත කියද්දී. එතකොට මේ ඉරියව්වකටනේ දැන් කතා කරනවා කියන්නේ ඉරියව්වන්නේ එකත් ගාත කියනවා කියන්නේ. සිහියෙන් කළොත් හිත රැකෙනවා අය. ඊළඟට තියෙනවා දැන් මේ අපි දාන්නේ නැති වෙලාවට සමාහයට උපාසිකාවන්ට මෑණිවරුන්ට දානි සකස් කරන්න ලැබෙනවා. දැන් මේ තියෙන தත්ත්වෙත් එක්ක අපි විතරක් හිටියනම් මේ වෙලාව ඇත්තටම මම අදත් කල්පනා කළා පුදුම අමාරුවක් අපි වැටෙනවනේ. ඇයි? උදේ දාන 25ක් නැහැ. දවල් දාන භාගෙට භාගයක් නැහැ. එතකොට ආහාර නැතුව තමයි ඉන්න වෙන්නේ. එක්ක ගමට පිණ්ඩපාතේ වඩින්න වෙනවා. නමුත් අර මේ ඇති කරගත්තු මේ වැඩපිළිවෙල නිසා එක දෙයක් තමයි දානි ලැබෙනවා දැන් කොහොම හරි. ඒ දානි ලැබෙන එක හොඳයිනේ. බඩගිනිනවට වඩා බොහොම හොඳයි. පහසුවෙන් වළඳලා පහසුවෙන් ගුණ පුරා ගන්න පුළුවන් අපි හැමෝටම. දානි හදන අය. යාළ මේ කරන වැඩපිළිවෙල ගෙදර හැම හැදුව වගේ කරන්නේ නැහැ. මොනවාරි කපනවා නම්, පොල් ගානවා නම්, පොල් මිරිකනවා නම්, ඔය හැමදේ
සතිමත්ත කරන්න ඕන. එතකොට සතිමත්ත මේ වැඩවල යෙදෙනකොට, දර බලනකොට, දර ලිපගිනි මොලවනකොට තමන් දේශෙන් කරන්නේ නේද? දේශෙන් කරන්නේ නෑනේ. සද්ධාවෙන් කරන්න ඕන එකක්. පින් සිද්ධ වෙන බව දැනගන්න ඕන ඉස්සෙල්ලා. ඒ ආනිසංස දැනගත්තට පස්සේ කඩාගෙන බිඳගෙන නෝ දානි හදන්න. ඇයි? අර පිනට ලෝභ වෙනවා. ඊට පස්සේ පින් කරගන්න එපා. ඒතර අනිත් අයට දෙන්නේ නැතුව තමන් පැනලා එනවා. එහෙම වෙන්න ඕන. එහෙම වුණාට පස්සේ එතනත් පවා ඒකත් වතක්නේ, වත් පිළිවෙතක් තමන්ට තියෙන. ඒකෙත් හිත රැකෙනවා. අර ඉදලක් අරගෙන අපි යනවා මේ මිදුලම දින්න. මිදුල රටාවකට අමදිනවා. දැන් වික්ෂිප්ත හිතක් තියෙන කෙනා බලන මේක හරියන්නේ නැහැ. මේ මිදුල පුරාම කොළ නැහැනේ. කොළ තියෙනවා 10ක් 12ක් තියෙනවා. දැන් මේක උච්චර මෙයා අතුක ගා ඉන්න ඕනේ නැහැ. අනගෙන අනගෙන යනවා කොළ ටිකට. කොහමද කරන්නේ? ඒ කොළ වලට අනගෙන යනවා. අනගෙන ගියාම කොළ ටික ඉදලට එනවා. ගිහිලා දාලාගෙන දැන් අතු ගාල ඉවරයි. වැඩේ හරි. මොකද්ද? කපටි කම්. කම්මැලි කම. අපේ පණ්ඩිත සාංශ කියලා දෙනවා මේ කොළ වැටෙන්නේ අපිට පාරමී පුරා ගන්න. ඒ සමහර අය කියනවා ගස් කපාපිය. අතු ගාල ඉවරයන්නේ කියනවා මේ මිනිස්සු. කොළ වැටෙනවායි කියලා. ඒක නෙවෙයි විසඳුම. අපිට මේ වැඩ කරන්න අපේ කය වෙහෙසන්න අපිට නිරෝගීකම ලැබෙනවා මේව කරනකොට. කායික ක්‍රියාවක්නේ. කම්මැලි නැති වෙනවා, කෙලස් නැති වෙනවා. ඕ කෙලස් යටපත් වෙනවා. වත පිළිවෙත හොඳට කරන්න ඕනේ. ඒතකොට මිදුලම දින කියන රටාවකට අර ඔක්කොම කුණු අතු ගෑවිලා යන විදිහට අතු ගාලා දානවා. ඒතකොට ඒක තමයි දැනගන්න වැලි මලුවන් නම් අමදින්නේ. හැමදා එක පැත්තටම දුවොත් වැලි ටික යනවා එක පැත්ත. අද අතු ගෑවේ මෙහි ඉඳන් අර පැත්තට නම් හෙට එහි ඉඳන් මෙහෙට. ඔහොම දැන් ඒක මොලෙත් තියෙනවා නැත්තම් දැන් සමහර අතු ගාන කොළ නෙවෙයි වැලිත් එක්ක අතු ගාලා දානවා. අතු ගෑවිලා යන්නම අතු ගාලා දාන ඔක්කොම ඉවරයි. ඒතර මාසයක් ඒ අතු ගෑවොත් එහෙම මේ බෝ මළුවේ වැලි නැත. පස් විතර ආයෙ සල්ලි දීලා වැලි ගේන්න එනවා. ඇයි ඔක්කොම වැලි කුණු පොඩි. එහෙම නෑ. හොඳට පිළිවෙලට අතු ගාන ඊට පස්සේ කොළ ටික ගන්නකොට වැලි ටික හලලා තමයි ගන්න ඕන. මේ පොඩි වැඩේ කියලා තේරේ. නමුත් හරි සිහියෙන් සිහියෙන් සූක්ෂම කරන්න ඕනේ. දැන් මේ පින්කමන්නේ කරන්නේ නැත්තම් ගස් වලට බැන බැන ඉන්න හාමුදුරුවන්ට බැන බැන අතු ගලට යන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. දැන් විෂිප්ත චරිත තියෙන ඔළුව හොඳ නැති මිනිස්සු ඉන්නවා. පවුරු ගාගෙනම කියනවා. දැන් අපිට කියනවනේ දැන් දේශ චරිතය අඳුන ගන්න පුළුවන්ලු මේ මිදුලක් අමදින්න දීලා. මිදුලක් අමදින්න දුන්න ලස්සන රටාමවල ඇමදලා තියෙනවනේ ශ්‍රද්ධාවන්තෙක්. ශ්‍රද්ධා චරිතයක්. එහෙම නැත්තම් විෂිප්ත චරිතයක් සහ දේශ චරිතයක් වෙන්න පුළුවන් කියනවා. ඉතින් ඔය වගේ තියෙනවනේ මේ පිළිවෙත්. දැන් මේ භික්ෂුන් වහන්සේලට භාග්‍යතුන් වහන්සේගේ ඥාණය නැහැනේ. ඒ නිසා අර සාමාන්‍ය වැඩවලින් තමයි අඳුනගන්නේ අපි. මෙයා කොහොමද හික්මිලා තියෙන්නේ? මෙයා මහාන කරගත්තොත් අපේ ඔළුවත් පළයිද? ඒ කලින් බලන්න ඕනේ. මහාන කරලා බලලා හරියන්නේ නැහැ. මහාන වෙන්න කලින් ගෝලියෝ දිහා බලනවා. මෙයා ඉන්න විදිය බැලුවම ටිකක් බය හිතෙනවා. ඒ කියන්නේ එන පොට හොඳ නැහැ වගේ නම් පැවිදි කරන්න හොඳ නැහැ. ඇත්තනේ. දැන් හදාගත්තු ආරන්නේ දාලා ගුරුවරයාට යන්න වෙන කොහේ හරි. ඒක කරගන්න බෑ. ඒ නිසා යා විමසිල්ලෙන් බලන්න ඕන. මෙයා අතු ගන්නේ කොහොමද? ඇවිදින්නේ කොහොමද? මෙයාගේ කුටිය කොහොමද තියෙන්නේ? ඒකටත් යන්න ඕන. නැති වෙලාව බල්ල යන්න ඕන. ඉහින් වටපිට බලන්න ඕන. බැද්ද ඇවිල්ලාද බිත්තියට? දැන් මෙහි බැද්ද වැවෙන කාල නිසා බලා ගන්නත් ලේසි. මොකෝ දැන් එයා නිකන්වත් කුටිය වටේ ඇවිදලවත් නැහැ. ඒ කියන්නේ පිළිවෙලක් නැහැ. පොත් මේසෙ ගත්ත පොත් හැමතැනම. සිවුරු ඇඳ උඩ. වොෂ්රූම් එකට ගියොත් ඒකත් අපිළිවෙල. එහෙනම් එයාගේ සීලය, එයාගේ සමාධිය මැනගන්න පුළුවන් එක දේශයකින්. 100% නෙවෙයි යම් කිසි විදියට පුළුවන්. කෙනෙක්ගේ කුටිය පිළිවෙල නම් එයාගේ හිතත් මොකද කියන්නේ? සරලයි. පිළිවෙලයි. පිළිවෙල නැති හිතකින් ඔක පිළිවෙල කරන්න කොහොමද බෑ. එහෙනම් වත පිළිවෙත කියන එකෙදිත් ඔන්න බලන්න පිළිවෙල හඳුන ගන්න පුළුවන් සහ තමන්ගේ හිත රැකෙන. ඔන්න එතන කතාවක් තියෙනවා. දැන් එක තරුණ සයන්නාස කෙනෙක් හිටියා. උන්වහන්සේට ඇත්තටම එපා වුණා සාසනේ. උන්වහන්සේට ඇත්තටම ස්ත්‍රියක් සමග ජීවත් වීම තමයි අවශ්‍ය වුණේ කතාව කිව්වොත් කෙටියෙන්. වෙන මොකුත් වටේ යන්න ඕනේ නැහැ. කතාවකොත් කසාදයක් බැඳ ගන්නයි හිතුනේ. ඒ නිසා ගුරු සයන්නාසට කිව්වා, සයන්නාස මම කසාදයක් බඳින්න දන්නේ. මෙහි ඉඳන් බඳින්න බෑනේ. කසාද බෑනේ. පැවිදි වෙලා කරන්න බෑ. ඒ නිසා මං යනවා ඒකෝ. හරි හරි ඉතින් අනේකනේ කොහොමද? මට මේ ඉන්න කුටියක් පරණ අයිස්පතුම් පුළුවන් නම් කුටියක් හදලා දිලා යන්න අනේකේ. හරි ඒක බාර ගත්තා. දැන් අන්තිම වැඩේනේ ගුරුවරයාට කරන. ඉතින් මෙයා දඬු කපන් ඇවිල්ලා, දඬු හිටවලා, ওই මැටි කුටි අද නැටි. දන්නවද දන්නේ? වරිච්චි කියලා චූටි අර කෝටු බැඳලා
මේ වැල් වලින් බැඳලා හොඳට ඉස්සෙල්ලා සැකිල්ලා හදලා ඊට පස්සේ මෙයා මැටි කපලා මැටි අනලා මැටි ගහනවා ඉස්සෙල්ලා මැටි ඒවා අස්සේ ඔබලා ඊට පස්සේ තුනී මැට්ටෙන් කපලාරු කරනවා. ඔක්කොම කරලා අවසන් වුණා සෙවිලි කරලා. ඉතින් ඊට පස්සේ සොයන්නස්ලිකු සොයන්නස් වැඩේ හරි මන්ද යන්නද? නෑ නෑ ඔය ආයස්මතුන්නේ හැදුවේ. අද එක රැයකට ඔකුටි ඉඳලා යන්න කියලා කිව්වා. ඒ පාර මේ දැන් මේ දවස් ගානක් දැන් බර වැඩ කළා හරි මහන්සි වෙලා ඉන්නේ දැන්. මොකද වෙන මොකුත් හිතන්න වෙලාවකුත් නැහැ. වැඩනේ. හිත හැදිලා තියෙන දැන් ගොඩක්. දැන් සතුටක් ආ මං හදපු කුටිය නේද කියලා පොඩ්ඩක් භාවනා කරන්න හිතුණා මේ සයන්නාසට යන්න කලින්. අනේ එදා රෑම භාවනා වැඩුණා. සෝවාන් ආදි මඟපල ලැබල රහත් වුණා. කසාලම එන්නේ හිටි බඳින්න. එතකොට කෙලෙස් ආවොත් නිකන් හරි කමන්නේ බෝමලුව අතු ගාගෙන යන්න ඕන. හයියෙන් හරි කමන්නේ. නැත් ඇවිදගෙන යනවා. දැන් අපිට මේ සේනාසනේ ඕනතරම් ඉඩ තියෙන ඇවිදින්න. කන්ද උඩට යනවා ඉස්සෙල්. නැත් පඩි 100ක විතර පඩි පෙළක් තියෙනවා. උඩට ඇවිදගෙන යනවා. ගින් දවල් 12ට විතර පටන් ගන්නකො කොළ ගොඩාම කෙලස් තියෙනවා ඉන්න බෑ වගේ නා දුවනවා. ඒක දිගේ උඩට යනවා. දිවවත් කමන්නේ. කවුරුත් නැහැ. අයි පහලට එනවා. දැන් මේ එන යන වෙලාවේ මම මේ කියන්නේ තරුණ අයට හොඳේ. ආච්චිල දුවන්න ගිහිල්ලා ඔක පැටලිලා හොම්බ බිම යන ගන්න එපා. ඒතර බෙහෙත් දාන්නේ මටයි මත්. ඒ නිසා යාළට මං හිතන්නේ ඔය මං කියන જાතිය කෙලස් එයි කියලා. මං හිතන්නේ මේ තරුණ වයසේ කවුරු හරි ඉන්නා නම් මැදි වයසේ හරි ගමන්නේ මොන හරි තරහාව කියන්නේ ඒත් කමන්නේ. රාගය ගැන විතරනේ අපි කතා කරන්නේ. ඇවිදින්. ඇවිදිනකොට. නැත්තම් තරහාව හොඳම වැඩේ තමයි දැන් බැද්දත් වැඩිනේ කපාගෙන යන්න. මල් පැල කපන්න නැතුව හොඳ පැල කපන්න නැතුව අර කටු බගස් තියෙන කොට ගහගෙන යන්න පයින් පයින් ගහන්න එපා මේ මේ විසි ගැත්තෙන් ගහනවා ඕක කපාලා ඉවරනකොට හොඳටම තරහ නැති වෙනවා තරහ ගිහිපෙක් කෙනාට ගහනවා කියලා ගැහුවක් කමන්නේ කැත්තකට තරහ ගිහිපු ඒ අදාල කෙනාට ගහන්න බැරි කොට ගහනවා මේ ගස් වලට ගහලා කපලා දානවා මම මේ විහිළුවට නෙමෙයි ඒක කරොත් හරියනවා ඒකයි මම කියන්නේ දැන් අපිට තියෙනවනේ එක එක වැඩ ඒ අල්ල ගන්න දැන් නිකන් ඉන්න එපා තරහෙන් පුපුරව පුර යන්න මේ බැද්ද කපාගෙන යන්න ඕන අපි අර උඩහ පැත්තේ කුටි වලට පොඩ්ඩක් යන්න අමාරුම නම් ගිහින් බැද්ද එක ගලවලා දාන්න එහෙම නැත්නම් කපලා දාන්න ඉතින් බලන්න දැන් වත කිරීම තුලින් කෙලෙස් නසන්නත් පුළුවන් නසන්න මාර්ගය හැදෙනවා හිත මේ පිරිසිදු වෙනවා දැන් පුස්සදේව සයන්නාසේ කටකන්දරක වාසී පුස්සදේව තෙරුන් උන්වහන්සේ රාජපූජිත තෙරුන් වහන්සේ කෙනෙක් කන්දක් උඩ හිටියයි කියලා සඳහන් වෙනවා අටුවාවේ. ඉතින් ඒ සයන්නාසි මේ කන්දක් උඩ තියෙන විහාරේ බෝමලු හැමදාම දිනන රටාමවල අමදිනවා. ඉතින් මේ අමදලා බෝමලුව දිහා බලාගෙන බුදු ගුණ හිතනවා. අරහං ආදී ගුණ හිතන සමාධිමත් වෙනකොටම එක දවසක් පළවෙනි දවසේ මේ කතාවේ එනවා මේ ගුණේ. ඇවිල්ලා මේකේ ජරා කරගෙන යනවා මිදුලත් පුරා. දැන් සමාධිය නැති වුණා එදා. ඇයි ඉතින් අරක අපිරිසුදු කරන්නේ? දෙවෙනි දවසේ හැමදාම බලන් ඉන්නකොට වඳුරෙක් ඇවිල්ලා කොහෙන්ද අර ඉරි ඇඳගෙන යනවා. එතනත් ඉවරයි. තුන්වෙනි දවසේ බලනකොට එක කකුලක් පණ නැති මිනිස්සෙක් එනවා. එයා ඒ කකුල ඇදගෙන යනවා මේ මළුව දිගේ. නෑ එකත් එකට සයන්නාස බැලුවා මේ වගේ කොරවෙච්ච මිනිස්සෙක් ගමේ දැකලම නෑ. අනිත් එක තමයි මේ කන්දර නගින්නත් අමාරු. එකත් එකටම මාරයා වෙන්නේ නැති කියලා උඹ මාරයා නේද කියලා ඇහුවා. කාගෙන්ද ඇහුවේ? අර කොර මිනිස්සයයි. ඉතින් මාරදිව පුත්‍රයෙකුගේ සිටතත් තියෙන බොරු කියන්නේ. අඳුනගත්තොත් පෙනී ඉන්නවා. ඊට පස්සේ කෝ ඔව් කියලා. උඹ දැන් භාග්‍යවතුන් වහන්සේ දැකලා තියෙනවනේ අපේ. ඔව් මන් දැකලා තියෙනවා. බැරිද ඒ රූපෙම වන්න දැන්. ඇයි මට බැරි? දැන් අර වැඩ පෙන්වන්න වගේ. බැහැ කියලා බෑනේ. පරාදින් පරාදෙන්නත් බෑනේ සොයනසට. ඔව් පුළුවන් කියලා මැව්වා. ඒ රූපෙම වද්දී අර කියන ඌරණ රෝම ධාතු වැරෙන සියල්ලම වන්න පුළුවන් කියලා. ඒකෝට දැන් මේ රූපෙම මවාගත් වෙලා මේ සොයනස බොහොමදට බුදුගුණ වඩපු කෙනෙන්නේ. උන්නාසේ හිතුවා කෙලෙස් සහිත මාර්යා මවපු රූපෙ මෙච්චර ප්‍රවිතුරු නම් හිත නිවෙනවා නම් නිකෙලස් බුදුරජාණන් වහන්සේ කොච්චර හිත නිවෙන රූපයක් ඇද්ද කියලා හිත පැහැදුනා. මාරදිව පුත්‍රයාවේ රහත් වෙන එක වළක්වන්න. හැබැයි උන්නාසේ වදාලා ඒ දිව්‍ය පුත්‍රයාම මුල් කරගෙන රහත් වුණා. රහත් වෙන බෑ කියලා සමහර හිතන් ඉන්නවා. නෑ පුළුවන්. සමාධිය ඇති වුණා නම් විපස්සනාව ඉතින් කොහොත් එක්කයි. විපස්සනා වෙනස් ක්‍රම නැහැනේ. නාම රූප විපස්සනානේ තියෙන්නේ. අතනම වැඩුණා මාර්ගඵල හතර ආව රහත් වුණා. දැන් පැහැදිලිද? මිදුලමදලත් ආන බලේ සමාධිය හේතු වුණානේ. එහෙනම් අපි කරන වැඩ පිළිවෙලකට කළොත් අපිට එයම නිවනට හේතු කරගන්න පුළුවන්කම තියෙනවා. බැහැ කියන්න
කාටවත් බෑ එක පුළුවන් බැරි නම වෙලා තියෙන නේද? එවැනි දේවල් මම මේ උපුටා දැක්කෝ අපි මේ කරන වතපිළිවෙතේ වටිනකම දැනගන්න. එතකොට චෝදනා කරන්නේ තව කෙනෙකුට තමන් පුළුවන් විදිහට තමන් වැඩ කරන්න. පිරිස අඩු වෙන්න පුළුවන්, ආයි වැඩි වෙන්න පුළුවන්. අඩු වුණ දවල් තමයි චෝදනා එන්නේ. අපිට තනියෙන් කරගන්න බෑ නබේ කරන්න පුළුවන් ටික කරන්න. බැරි ටික තියලා තියන්න. අර වගේ හිත වැඩෙන්නේ නැති වෙලාවක් આવොත් ඒක කරන්න. භාවනා කරන්න බැරි වෙලාවක් આવොත් නිකන් ඉන්න එපා. මං අවසර දීලා තියන්නම් ඕන්න. වැඩ ටික කරන්න. එතකොට ඒක තමයි ඊට වඩා හොඳයි. පිනකුත් රැස් වෙනවා, හිතත් වැඩෙනවා. නැත්තම් ඔහේ ඉන්න තරහෙන් භාවනා වැඩෙන්නේ නැහැ. මැස්සෝ අහනවා හරි මොන හරි ප්‍රශ්නයක් කියන්නේ. ඉතින් එතෙන්දි පාවිච්චි කරන්න භාග්‍යතුන් වහන්සේ දුන්න වෙයියා වච්ච කියලා පිනකුත් තියෙනවනේ. දස පුණ්‍ය ක්‍රියාවල පින්කම වත් පිළිවෙස් සිදු කිරීම. දැන් මේ අපිරිසුදු වෙලා තියෙනනම් බුදු පිළිම වහන්සේ සෝදල දාන්න පුළුවන්, පිය දාන්න පුළුවන්, බෝ මළුව, බෝධිගරය ආදී තැන් පිරිසුදු කරන්න පුළුවන්. චෛත්‍ය මළුවේ අපි දැන් අපේ මළුවේ නම් අපි තනකොළ වවනවා. ඒකට අමතරව පැල ඇටියක් වැවිලා තියෙන දැක්කොත් ඒක ගලවනවා පිනක්. ඇයි ඒක ලස්සනට තියෙනකොට තමයි අපි දකින්න ඕන කෙනෙක් හිත සමාධිමත් වෙන්නේ. අපි වැලි මළුවක් පාවිච්චි කරේ නැහැ උඩ මළුවට, හේතුව කුලඟට වැලි ගහගෙන ගියපු නිසා. අපි උත්සාහ කළානේ මුලින්ම කරේ වැලි දැම්මේ. වැලි ටික එක පැත්තකට මාව කුලඟට. ඊට පස්සේ වැලි අයින් කරලා අපි අර තනකොළ වැවෙන්න ඉඩ දුන්නා. දැන් ඒ හැරෙන්න වෙනත් පැල ඇටි උඩට වැවෙනකොට අපි ඒව ඉවත් කරනවා. තවෙ මළුවේ වටේ ඇවිදිනකොට ගල් කැට පෑගුණොත් දැන් අපේ සමාධිය බිඳෙනවනේ එකපාර ගල් කැටේ පෑගුණාම. එතකොට ආ ගල් කට තිබුණ දෙම් මට මොකද කියලා යන්නේ නැහැ. මොකද කරන්න ඕන? එතනම නතර වෙන්න ඕන. ඒ ගල් කැටේ කැලේට විසි කරලා ඕන තමන් ගමන් කරන්න. ඇයි තව කෙනෙක් එක නොවෙන්නේ? ඒ තමන් සමාධියෙන් ඇවිද්දේ වටේ නේද? අන්න ඒක ඔය මං කිව්වේ බොහොම ලේසියෙන් අපිට කරගත හැකි වත් පිළිවෙත් ටිකක්. ඒ වගේ ඕන තරම් තියෙනවා නුවණින් කල්පනා කළොත් අපට තමන්ගේ සසර ගමනම සුවපත් කරගන්න, තමන්ගේ නිවන පිණිසම මේ පුණ්‍ය භූමිය දැන් මෙහි ඉන්න නිසා මම මේ ඕනම් පුණ්‍ය භූමියක් ඇසුරු කරගෙන පිං රැස් කරන්න පුළුවන්. කාටවත් පලියට නෙවෙයි කරන්නේ, තමන්ට. මේ නායක සයන්නාසෙට ඕන නිසා කරනව නෙවෙයි, තමන් ගැන හිතලා කරන්න. ඒක එවැනි වැඩ පිළිවෙලකුත් තියෙනවා. ඊට පස්සේ කෙලිම භාවනාව ගැන ගත්තොත් මේ සිතරක් ගන්න දින හොඳම ක්‍රමේ භාවනාව. දැන් එතෙන්ට එන්න මේ ඔක්කොම හේතු වුණා. අර කිව්වාගේ අර තරුණයා දාණේ දුන්නා. ඊට පස්සේ ආසිල් රැක්කා. පැවිදිත් උනා. හැබැයි ආ ගුරුවරුන්ට තේරිච්ච නිසා ඒ ගුරුවරු බලෙන් අභිධර්මයේ විනය උගන්වන ගිලා යාට එපා වුණා තමයි. නමුත් හරි පොටකට ආවනේ දැන්. දැන් ඊතල බලන්නේ කියලා දීපු සයන්නාසි උනත් කිව්වේ නෑ, උනන්දු කෙරෙව්වේ නෑ, ගෙදර ඉන්න ගෙදර ඉඳන් නිවන් දකින්න. මොකද විවාහ වෙලා නැති නිසා, විවාහ නොවෙච්ච කෙනෙකුට හොඳම වැඩේ තමයි පැවිදි වෙන එක. දැන් උනත් හොඳයි, පුළුවන් නම් හොඳයි පැවිදි වෙලා කටයුතු කරන්න. එතෙන්දි බාධක එයි කියලා හිතන්න එපා. ඒ වෙනකොට ඒ තැන සමනය කරගන්න පුළුවන්. ඒකට කල්යාණ මිත්‍රය ඉන්න, තමන්ට ධර්ම විනය තියෙනවා. ඒ එනේන හැටියට බලන්න පුළුවන්. ඉස්සෙල්ල බය වෙනවා මේ මහාන වෙන්න කලින්, පැවිදි වෙන්න කලින් මේ ප්‍රශ්න ඇයිද දන්නේ, අනාථ වේද දන්නේ, අපිට යන එන මන් නැති වේද දන්නේ. ඇයි යන එන මන් නැති බය වෙන්නේ? සිවුරක් දරාගෙන ඉන්නකම් මේ තැනක ගිහින් අපිට ඉන්න පුළුවන්. අපි කියන්නේ එළව කියන්නකෝ මේ කොහෙන් හරි ආරන්නේ කියලා යන්න පුළුවන්. යන යන තැන අපිට සලකන්න මිනිස්සු ඉන්න, අපි හොඳට ඉන්නවනම් නරකට නෙවෙයි හොඳට. දානි වරදී දාන්නේ, වරදීද දානි පාත්‍රයේ තියෙනවනේ අරගෙන යන එකයි තියෙන්නේ. පින්ඳ පාත් දානි ලැබෙන සර්. පැවිදි වීම කියන එක ශ්‍රේෂ්ඨයි කියන එක තමයි උන්වහන්සේ මේ ප්‍රකට කරලා තියෙන්නේ. ගිහි ගෙදර ඉඳගෙන භාවනා කරන්න කියන්නේ නැතුව අර තරුණයට අවවාද කළා, ඔයා දැන් පැවිදි වෙන්න. එතෙන්දී අර ක්‍රමේ අහුුන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒක ඇහුනේ, දැන් අහුුණා. දැන් මොකද්ද කිව්වේ? ගොඩක් පාඩම් කරන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ එක වැඩක් කරන්න පුළුවන්ද වාට? මොකක්ද ඇහුවේ? එක වැඩක් නම් මොකද බැරිනේ? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ එන එක වැඩේ අපි මං කරලා දෙන්නම්. මොකද්ද? හිත රැක ගන්න. ආ ඒක මොකද්ද? හිත රැක ගන්න. ඉතින් ඒ නිසා ඒ ගාථාව භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. සෝතාපන්න දැන් වැඩේ හරි. සෝතාපන්න වැඩේ හරි කියන්නේ ඇයි මේ ශ්‍රාවකීට අමාරුම වැඩේ? ඔක තමයි මේ සසුනේ අමාරුම වැඩේ, තමයි සෝතාපන්න වෙන එක. ඊට පස්සේ ඊතුරු මාර්ග බල තුන බොහොම පහසුවෙන් අවබෝධ වෙනවා. එහෙනම් කරගන්න අමාරුම වැඩේ සෝතාපන්න වෙන එක. ඒක වෙන්න නම් ඔය කිව්ව ධර්ම මාර්ගයේ අර කෝගේ දාන සීල වශයෙන් ඔය එක එක වත් පිළිවෙත් තියෙනවා. ඒව කරන්න නැත්නම් සමහර විට කියලා දෙනවා සතිමත් භාවය වැඩුවොත් එහෙම සීලෙත් වැඩෙනවා කියලා. ඔය දෙකම කමන්නේ. ඔක්කොම එකට කරන්න.
සිල්පදයක් දෙකක් කැඩනවා කියලා මුළු නිවන් මඟම අතහරින්නේ නැහැ. ප්‍රඥාවන්තයෝ ඒව සමනය වෙයි කොයි වෙලාවක හරි, එතකන් අපි ටික කරගෙන යන්න ඕන. භාවනා අතහරින්න හොඳ නැහැ. ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාවක සිත පිහිටවාගෙන සමාධිමත් වෙලා විපස්සනා වඩනකොට එයාට සිත රැකගන්න ලැබෙනවා කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. අපි ඊයේ නතර කරා මේ සිත ගැන නේ. සිත සියුම් බව ආද ලක්ෂණයක්. සුනිපුණංක වේ සියුම්. ඒක තමයි සුදුද්දසං දකින්න බෑ නේ. හිත පේන්නේ නැහැ. හිත පේන්නේ හිතේ වරණයක් තියෙන්නේ නැහැ. හිත කොහෙද තියෙන්නේ කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. බණ පොතේ තියෙන අපි දන්නේ නැහැ. ඒ නිසා හිත නම් කුමක්ද? හිතන තැනද? රූපේද හිත තියෙන? ආදි වශයෙන් බැලුවොත් හොයන්න බෑ. ධර්මයේ තියෙනවා හදවත නැමැති ගුහාවේ සයනය කරන බව. එච්චරයි දන්නේ අපි. එහෙනම් කොහේ හරි ඇති. තියෙන බව දන්නේ කොහොමද? දැන් මේ කියන ඒවා ඇහෙනවනේ. කලන්තේ වගේ නැහැනේ දෙ. සිහිය තියෙනවනේ හොඳට. එහෙනම් ඇහෙනවනම් පේනවනම් රූප පේනවනම් සද්ද ඇහෙනවනම් මොකද්ද දැන් නිගමණය? තාමත් හිත පවතිනවා. ඉතින් අපි හිත ගැන කතා කරා. ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. අද කතා කරනවා කියලා පොරොන්දු වුණා අහේතුක සිත් 18. දැන් හොඳට මතක තියාගන්න ඕන. මේ ගණන් මතක තියාගන්න ඕන. වචන ඕනේ. 12ක් තියෙන අකුසල්. 18ක් තියෙන අහේතුක. ඔක්කොම 30යි. ගණන් හරිනේ 12යි 18යි. අභිධර්මයේ බැරි වුණත් කමන්නේ ගණන් පුළුවන් වෙන්න ඕන. ඒතර මේක අල්ල ගන්න පුළුවන්. 12යි 18යි 30යි. මේ 30ම අශෝබනයි. හොඳ ඒවා නෙවෙයි. හොඳ ලොකු දේවල් නෙවෙයි. ශෝබන නෙවෙයි. හරිද? ඒතර මේ 30න් අද කතා කරන අහේතුකනේ වචනෙම තියෙනවනේ හේතු නැහැ. මොන හේතු නැද්දේ? අලෝභ දේශ මොහ කියන කුසල් මුල් තුනත් නැහැ. ලෝභ දේශ මොහ කියන අකුසල් මුල් තුනත් මේවයි නැහැ. මේව විපාක. දැන් මේ අකුසල් විපාක කියලා හතකුත් තියෙනවා, කුසල් විපාක කියලා අටකුත් තියෙනවා, මෙතන තියෙනවා ක්‍රියාසිත් තුනකුත් තියෙනවා. ඒ ඔක්කොගෙම නම් මොකද්ද? අපි කිව්වා අද එච්චරයි උගන්වන්නේ, වැඩි උගන්වන්නේ නැහැ. අහේතුක. හේතු නැහැ. හොඳ හේතු නැහැ කියන්නේ මේ බලවත් සිත් නැහැ. බොහොම දුර්වලයි මේ සිත්. මේවා මේ විපාක වාර හදලා දෙන ඒවා නෙවෙයි, විපාක විඳින වාර. දැන් මෙන්න මෙහෙම කොහොමද තේරෙනවා? පළවෙනි එකේ දිනනවා දැන් කුසල කුසල් දෙකටම එනවා මේක. උපේක්ෂා සහගත චක්කු විඥාණය. දැන් අපි ඇසෙන් නරක රූපයක් දකින්නේ මොනවාද? මොන හේතුවෙන්ද? අකුසල් විපාකකින්. මේ විපාක සිත්. ඒකට අපිට තේරුම් ගන්න පුළුවන් මම මේ නරක දෙයක් දැක්ක ඔක්කොම චක්කු විඥාණ තමයි. හොඳ වේවා නරක වේවා දැක්කොත් චක්කු විඥාණ. ඒක අපි දාගන්නේ කවුද? අකුසල්ද කුසල්ද කියලා අපි හිතන්නේ. අපි මැනගන්නේ නරක ගන්නන් දැක්කේ අකුසල් විපාකයක්. කුස හොඳ හොඳ රූපයක්, බුද්ධ රූපයක් නේ, චෛත්‍ය බෝධියක් අපේ කල්යාණ මිත්‍රේ දකින්න කැමති කෙනේ මිතුරෙක් මොකද්ද කුසල් වාගේ. ওই දෙකටම එක වචනේ තියෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාන. එකක් කුසල් පැත්තට දානවා, අනිත් එක අකුසල් පැත්තට මුලින් කතාවේ අකුසලනේ. දේ වචන ටික ඔක්කොම දෙකම සමානයි. දෙපැත්තටම එක දේ වෙන්නේ. හොඳ දෙකට කියනවා උපේක්ෂාසගත සෝත විඥාන. දැන් ඒකෙදි කියන්නේ මොකද? කනට ඇහෙන දේ අනුව දැන් යා. කනට නරක දෙයක් අහන්න ලැබෙන විපාකයක්. මොනවාද? අකුසල් විපාකයක්. එතෙන්දි 15 වෙනි සිත තමයි මේ කිව්වේ. උපේක්ෂාසගත සෝත ඇහුනට පස්සේ තමයි කුසල් අකුසල් රැස් කරන්නේ. දරුණුවටම එක්ක ලෝභ සිත් පහල කරවනො නැත්තම් භාවනා මනසිකාර පහල කරනවා. දැන් ශබ්ද රූපයට ගැටෙනවා නම් දේශය. අහපු ශබ්දෙට ගැටෙනවා යා. බණින එකක් ඇහෙනවා. කවුරු හරි බයින හොඳටම බයි. ඒක අහන් ඉඳලා හොඳයි මමත් දෙන්නම් කියලා දැන් එයා ඇටෙනවා එකට එක ගැටෙන ගා. මොකක්ද ඒක? දේශසිත. දෝමනස්සහගත පටිග. එයාට විපාක දුන්නේ අකුසලයක්. එයා රැස් කළෙත් අකුසලයක්. ප්‍රඥාවන්තයෙක් කියන ධර්මයේ හොඳට දාන්න භාවනා කරපු මෙහි අර මෑණිවරු ටික වගේ විපස්සනා කරපු නේ. නේ මොනවා වුණා එන ගැහුවත් ප්‍රශ්නයක් නැහැ වගේ ඉන්නේ. දියුණු තත්ත්වයක් පේනවා අපිට පොඩ්ඩක්. ඉතින් හොඳ එහෙම කෙනෙක්ට බයිනවා හැම. මොකද වෙන්නේ? එයා ඒ සද්දේ විපස්සනා කරන්න පටන් ගන්නවා. සද්දය අනිත්‍ය වශයෙන් යට පේන්න ගන්නවා. ආනේ එතකොට අකුසල් විපාක හේතුක වුණාට එයාට එනවා මහ මේ සෝබන සිතක්. නැත්නම් අපි කියනවා කුසල් සිතක්. ඥාන සම්ප්‍රයුක්ත සිතක් පහළ වෙනවා. හරිද දැන්? එනං අකුසල් විපාක සිත එනකොට හේතුක සිතේදී අපිට පුළුවන් එක්ක අකුසල් දැන් ඇති කරගන්න වර්තමානයේ. එහෙම නැත්තම් පුළුවන් කුසල්
ඇති කරගන්නත් පුළුවන්. ඒක තමන්ගේ අතේ තියෙන. ඒක කොහොම නියත ධර්මයක් නෑ මේක මේ හිතේදී ඇති වෙන්නේ අකුසල්මයි කියලා කාටවත් කියන්න බෑ. දෙපැත්තම තියෙනවා. ඒ ගාන විඥානෙත් එහෙම උපේක්ෂා සහගත වෙන්නේ එකත් ඒකේ දුර්ගන්ධයක් ආවම අපි සාමාන්‍ය රීතිය නම් කුසල් විපාකයක් වශයෙන් ගන්න. සුවඳක් නම් සාමාන්‍ය කතාවේදී කියන්නේ කුසලයක් විපාකය දීලා තියෙන. එතනදී වස් දැන් ඔන්න බලන්න ගඳක් ඇති වුණාම ගැටුණොත් අකුසලනේ අයිමත්. ඒ ගඳ කෙරෙහි අසුබේ වැඩුවොත් කුසල්. සුවඳ කෙරෙහි ලෝභ වුණොත් අකුසල් සිතන්නේ ලෝභ සිත අකුසල් සිතක්. මේ අකුසල් කොම බය වෙන්න එපා විපාක දෙනවා කියන එක නෙමෙයි කියන්නේ. සිත මොකද්ද කියලා මේ කියන්නේ. අකුසල්. විපාක වාර දෙනවා කර්ම පත වශයෙන් දිගට කරන් ගියොත් දැයි කියන්නේ දැන් තමන්ට ඇති වෙච්ච අරමුණ නිසා යා සතුන් මරන්න ගියොත් අන්න කර්මයක්. කර්ම පතයක් වෙනවා ඒක. ඊට පස්සේ විපාක දෙනවා. ඒකයි මම මේ කිව්වේ. කුසල් පැත්ත කොහොමත් හොඳයි. ඒක නරක නෑනේ. දැන් ඒ සුවඳ ඔස්සේ යාට බුදු ගුණ සිහි වෙලා අන්න ඒ පැත්තට ගියොත් යාට කුසල් රැස් වෙනවා. උපේස්සා සහගත ජීවහා විඥාන දිවදිව රස. එතන මිහිරි රසවලදී කුසල් විපාක වශයෙන්ුත් අමිහිරි රසවලදී අකුසල් විපාක වශයෙන් බෙදාගත හැකි. දැන් කීයක් කිව්වේ? හතර ඒවා දෙකක්. කුසල් පැත්තටත් හතරයි අකුසල් පැත්තටත් හතරයි. අර කාය විඥාණය ටිකක් වෙනස්. කාය විඥාණය ඔය මැදහත්ත නෙවෙයි ඉන්නේ. ඒක දැඩිව දැනෙන කයට. අකුසල් වල තියෙන දුක්ඛ සහගතයි කාය විඥාණය. උපේක්ෂා සහගතවත් යෙදෙන තැන තියෙනවා. මෙතෙන්දී දුක්ඛ සහගතව තමයි කාය විඥාණය යෙදিলা තියෙන්නේ පහ. හරිද? දුක්ඛ සහගත කාය විඥාණ. සැප පැත්තෙන් ගත්තොත් හොඳ කුසල් පැත්තෙන් කායට මිහිරි පහසක් ලැබුණ හොඳ එකක්. සුඛ සහගත කාය විඥාණය. එතන උපේක්ෂා සහගත කාය විඥාණයකුත් තියෙනවා. හරිද? එතකොට ওই විදියට විඥාන කියලානේ අපි කියන්නේ මේවට. සිත් මොන සිත්ද? අහේතුක සිත්. එතකොට ආයෙත් අපි කතා කරනවා. දැන් මෙතන තියෙනවා මොකද? තව එකක්. මනසට වැටහෙන දෙයක්නේ. ඔව්, සම්පටිච්චන සම්තිරණ කියලා දෙකක් කියනවා. උපේක්ෂා සහගත සම්පටිච්චන සම්තිරණ. එතකොට ওই කතා බහේදී එනවා අකුසල් පැත්තෙන් හතක් යදුනා, කුසල් පැත්තෙන් අටක් යදෙනවා. සුඛ සහගත කියන කතාවත් එක්ක එනවා සම්තිරණයක්. දැන් 7 8 ගියේ ගණන් පුළුවන් වෙනවනේ. වෙන මොකුත් ඕනේ නැහැ. 15යි. තව තුනක් තියෙනවා. උපේක්ෂා සහගත පංචද්වාර වර්ජනේ. මේක කුසල්වත් අකුසල්වත් නෙවෙයි, ක්‍රියාවක් විතරයි. අර චිත්ත වීතිද අපි කියවනේ. අරමුණෙන් ඇසින් කනෙන් නාසයෙන් කයෙන් නම් දිවෙන් කයෙන් නම් ඒ පහෙන් නම් ඒක පිළිගන්න කොටසදී ඒ ශ්‍රණයට නමක් දුන්නා. පංචද්වාර වර්ජන ශ්‍රණය. මනසින් නම් අරමුණෙන්නේ මනෝද්වාර වර්ජනේ කිව්වා. ඒ දෙකම ක්‍රියා. ක්‍රියාසිත හේතුක ක්‍රියාසිත් දෙකයි. තුන්වෙනි එක රහතන් වහන්සේලා සිනහ පහළ කරන සිත. මොකද්ද කියලා අහනවා. සෝමනස සහගත හසිතුප්පාද චිත්තය. මොකද්ද හිතේ නම? සෝමනස සහගත හසිතුප්පාද චිත්තය. එහෙනම් නිකලෙස් උතුමන් සිනහ පහළ කරන්නේ එහෙම. අපි නෙවෙයි. ඒක ක්‍රියා. ඇයි කොහොමත් කෙලස් නැහැනේ. ක්‍රියාසිතක් අපි අහේතුකයි. දැන් ඔන්න ඔය වගේ සිත් වැලක් තියෙනවා. ඒවට ඉතින් බර කරගන්න එපා. අරසවන්නාසිට වගේ ඊට පස්සේ ගෙදර යන්න හිතේ. බුදුහාමේ අභිධර්මයක් කතා කරයි. අහේතුකයි කිව්වයි මොනවද දන්නේ නැහැ, මතකත් නැහැ. එහෙම හිතන්න එපා. මේක සරලව ගන්න. මේකෙදි වෙන්නේ මොකද්ද? විපාකයක් දෙන එකක්. දරුණුවටද? නෑ, මේ රූපයක් දකින්න සද්දයක් එන වගේ පොඩි පොඩි වැඩ ටිකක් වෙනවා. ඒක සැප වෙනවා සම්මානට, උපේක්ෂා වෙනවා, දුක් සහගතත් වෙන අකුසල් විපාක හැමදිස්සෙම නරක පැත්තට තමයි තමන්ට අරමුණු. කුසල් විපාක හැමදිස්සෙම හොඳ පැත්තට තමයි අරමුණු යන්නේ. එතකොට නරක පැත්තට ආපු අරමුණ හොඳ කරගන්නත් පුළුවන්. අපිට තවදුරටත් නරක කරගන්නත් පුළුවන්. මේ වෙලාවේ වර්තමානයේ කර්ම රැස් කරන්නත් පුළුවන්. හොඳට එන්නේ අරමුණ නිසා ලෝභ වෙලා කර්ම රැස් කරගන්නත් පුළුවන්. ඒක කුසල අරමුණක් කරගන්නත් පුළුවන්. අපි ගමු කෙනෙක් කවුරුත් ගහනවා. ගහන්න ඕකට ටික අමාරු වෙන්නේ. අපි කියමු මේ අසනීපයක් ඇද්දලා හරියට අමාරුයි. එතකොට මේ වේදනාව වේදනන පස්සනාවට ගත්තොත් සිහියෙන් බැලුවොත් මේක මේ රිදෙනවා, මේක කැඩෙන්න වගේ, පැලෙන්න වගේ, බඩ රිදෙනවා වගේ. එයා මානසිකාර කළොත් අන්න එයා කුසල් කරගත්තා. රිදෙන වෙලায় ගැටුනොත් ආය කුසල. හරි, අදට මම හිතන ඇති කියලා. නැත්නම් වැඩි වුණොත් අභිධර්මයේ වුණත් බර වෙන ඔළුව.
ඒ කතාම නැත කතා කර තවත් බයි හිතනට පස්. ඒ නිසා දැම් මේ කියන්නේ මොකද හිත ගැන දැනගන්න ඕන නිසා. චිත්ත වර්ගය අපි ඉන්න නිසා ටිකෙන් ටිකාර නිකං වැලමදුල ඇස්සේ හංගල දෙය බෙහෙත වගේ කෙලීම් අපි ධර්මය කියන්න නැතුව නෑ මේ අපි ධර්මයන මේ ධම්මපදේ ධම්මපදේ ලේ සීක ප්‍රශ්යන්න ඒ සයින්සට තේරලා තියෙන මේක ටික ටික කියල දෙනවා අභිධර්මයේ රසක් තමයි. හැබැයි වචනවත් වැඩිය කතා කරන්නේ නැතුව ඒක ගැන කියනවා මේ වගේ සිත් කොටසක් ධර්මයේ තියෙනවා. ඒවා පහළ වෙන්නේ කා තුලද? අපි තුලමයි. අපිට මේ පහළ වෙනවද නැද්ද? රූප දකින්නවද නැද්ද එහෙනම්? එන චක්කු විඥානය පහළ වෙලා තියෙනවා. දැනුත් පහළ වෙනවා. සද්ද ඇහෙනවද නැද්ද කන් දෙකට? ඇහිලා තියද ඇද්ද තියෙනවනේ. සෝත විඥාන සිත් දෙකම පහළ වෙලා තියෙනවා. ගඳ සුවඳ දෙකම පහළලා තියෙනවා. රස දෙකම තියෙනවා. කාය විඥාන දෙකම දුක්ඛ සහගතත් උපේක්ෂා සහගතත් නේද? සුඛ සහගතත් උපේක්ෂා සහගත වශයෙන් පහළලා තියෙනවා. සම්පටිච්ඡන කියන අරමුණ පිළිගැනීම, සම්තිරණ අරමුණ තීරණය කිරීම. පංචද්වාර වර්ජනේ අරමුණ ඇතුල් කර ගැනීමනේ ద్వාරේ. ద్వාර කියන්නේ දොරටුවට. දැන් නිකන් තේරෙන්න හිතමු පංච කියන්නේ පහ. ద్వාර කියන්නේ දොරටු. ආවර්ජනය මානසිකාර කරන එක. එහෙනම් දොරටු පහ මානසිකාර කරන ශණයට කියනවා පංචද්වාර වර්ජනේ ක්‍රියා. කුසල කුසල දෙකට බෙදන්න නැතුව කියන ක්‍රියාවක් විතරයි කියනවා. මනෝද්වාර වර්ජනේ කියන්නේ මානසින්ම එන අරමුණ වලට කියනවා. මනෝද්වාරය දොරටු. අරක නැහැ තාම. හසිතුප්පාදි තාම අපිට නෑ නේද? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිනහ පහළ කිරීමේදී ඇතිවන සිතට නම් කළා හසිතුප්පාද චිත්තය කියලා. එහෙනම් ඊළඟ දේශනා වාරයේදී අපි හමු වෙන දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ කුසල් සිත් ගැන. ඊළඟට කුසල් සිත් 8ක් තියෙනවා. ඒ 8 ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා නැවත මුලට යනවා. එහෙනම් චිත්ත වර්ගයේ 3 වෙනි ගාථාව අද කතා කළේ සුදුද්දසං සුනිපුණං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේදාවි චිත්තං ගුත්තං සුඛාවහං කියලා කියව. ඒක අහපු ස්වාමීන් වහන්සේට වෙච්ච දෙත් මතකයිනේ. පිළිවෙලින් කුසල් කරන් ආව, සිල් රැක්ක, පැවිදි වුණා, පැවිදි වෙලා අභිධර්ම වැඩි වුණා, විනය වැඩි වුණා, බය වුණා, ගෙදර යන්න හැදුවා, භාග්‍යතුන් හිටු නිසා බේරගත්ත ගාතාවක් කියලා. මොකද්ද කිව්වේ ගාතාව? මෙන්න මේ ගාතාව. උනස්සෝතපන්න වුණා ගාතාව. ඊට පස්සේ ගෙදර යන්නේ නැහැ කොහොමත්. අවශ්‍ය නැහැ. දෙයිතුරු ටික කරගත්තා. කරගන්න අනිවාර්යයෙන්. එනම් මේ කියන ගැටලුව විසඳ ගන්න පුළුවන් දේශනාවක් වුණා භාග්‍යතුන් වහන්සේගේ මිතා වටිනා ගාථා රත්නේ. එහෙනම් අපි මේක අහලා අපිට දෙකක් වුණා. එකක් තමයි අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් ඇහුවා දැන්. ඒක ඉගෙන ගත්තාද? ඒ කියන්නේ මේ එක ධර්මස්කන්ධයක් අපි ඉගෙන ගත්තා. අද අපිට කියන්න පුළුවන් ධම්මපදයේ කියන කොටසේ කුද්දකනිකායේ සූත්‍ර පිටකයේ ධම්මපද කියන කොටසේ 3 වෙනි වර්ගයේ චිත්ත වර්ගයේ තියෙන 3 වෙනි කතාව. අපි අද ඉගෙන ගත්තා. දෙවෙනි එක අපිට කුසල රැස් වුණා මේකේ. ඒක තමයි වටිනා දේ. කුසල රැස් වුණා. මේක ඉගෙන ගැනීමක් වශයෙන් නෙවෙයි අපි කරන්නේ, ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාවක් වශයෙන්. එතකොට බොහොම රසවත් මේක. නැත්නම් අර බෝඩ් ගෙනල්ලා පෑන් ගෙනල්ලා මේක උගන්වන්න ගත්තොත් එහෙම අර ගෙදරදි වෙච්ච වැඩේ ආයි වෙනවා වගේ එකක් වෙනවා අපේ අනිත් මේ පැවිද්දන්ට. ඒතොර එයාලා බය වෙනවා. එහෙම තියෙනවා. නමුත් ඉතින් ඉගෙන ගන්න කැමති කොටසකුත් අපේ ඉන්නවා සාවින්නාසලා අතර. ඒ අය ඉතින් වෙනම තියෙනවා මධ්‍යස්ථාන ධර්ම ආයතන කියලා. ආරණ්‍ය වලම තියෙනවා. ඒවට ගිහිල්ලා ඉගෙන ගන්න එක කිසි ගැටලුවක් නැහැ. මොකද ඒක උන්වහන්සේ කැමැත්ත කියනවනේ. අපිට මොනව හරි අපි කරගන්න එපා නේද? පණ්ඩිතකමකුත් තියෙන්න එපා කියලා හිතෙන්න වණන් ඒවට ගිහින් මොකද කරන්න ඕනේ? ඉගෙන ගන්නවා. ඒක කාගේ කැමැත්තද? ඒ අයගේ කැමැත්ත. දැන් ඔයා ඇත්තුන්ට එහෙම ඕනේ නැත්තම් බලෙන් ගන්නන්න ඕනෙත් නැහැ. සමයෝජනා කරම මේ පොතපත හොයාගන්න. දැන් එක පොතක් මම ගෙනල්ලා දුන්න ඉල්ලපු එකකුත් එතකොට මට පින්නේ සමගෙනක් දුන්නා. එතකොට ඒක කියවන්න ඕනේ. පොත තියෙන කොට්ටේ අස්සෙන් තියාගන්න, නිදා ගන්න කොට්ටේ උඩින්. මම හොඳට මට මේ අදාළ පොතේ කරුණ ටික ධාරණ උග්‍රහණ වේවා කියලා වැඳගෙන නිදා ගන්න. එන්නේ නැහැ හොඳ කියවන්න. කියවන්න අනිත් එක තමයි මේ අර තව කියන අමතුකුණා කෙලස් මර්ධනය කරගන්න ධර්මයේ කියවීමත් හේතු වෙනවා. හොඳට සත්ගායනා කරන එක, ධර්මයේ කියවන එක නිකන් කිව්වට මදිනම් හයියෙන් කියන්න. කුටි ඉඳගෙන තනියෙන්. ඒ දහම් පොත්පත් විශේෂයෙන් ධර්ම විනයට අදාළ වෙන ඒවා, අටුවාව, පෙළ පොත මේවා කියවන්න. අපි යෝජනා කරලා දෙනවා රේරුකාණී චන්දිමල ස්වාමීන් වහන්සේගේ ඕන පොත බය නැතුව කියවන්න. උන්වහන්සේ ධර්ම විනයට අනුවමයි පොත් ලියලා තියෙන්නේ. ඒ හැර වෙන පොතක් කියවනවා නම් අපිට මතක් කරලා කියවන්න.
හරිද? එතකොට මේ අට කතා ටික ඇති කුටිවල මේ පොත් කබඩ් වලත් දාලා තිනවා. ඒක ජාතක අට කතාව, ධම්මපද අට කතාව වැනි පොත් අරගෙන වෙනම කියවන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. ඉතින් මේවා කියවන වාරයක් පාසා හිත එකඟ වෙනවා, කෙලෙස් සමනය වෙනවා. දැන් ඒක කරගන්න තනියෙන්. එතකොට ගුරුවරයා වුණ වෙනවා අපිට මේ පොත කියවනකොට අමාරු තැනක් අහු වුණොත් ඒක සටහන් කරගන්න වෙනම පොතක. ලියනවා මේ පිටුවේ අංකේ දාලා හරි සටහන් කරන වචනයක්. ගුරුවරයා කවදා හරි ආපු දවසක මුණ ගැහුණු වෙලාවේ ඒක අහන්න ඕන. ඔන්න ඕක තමයි දැනට තියෙන පිළිවෙල. එහෙනම් ඔය ටික හිතට ගන්න. අපි කාරණා දෙකක් කරා කියලා අපි කිව්වේ. එකක් ඉගෙන ගැනීම සහ අද කුසල් සිතක් රැස් කරගත්ත. දේශකයන් වහන්සේ දේශනා කිරීමෙන් පින් රැස් කරගත්ත. ශ්‍රාවකයා ශ්‍රවණය කිරීමෙන් පින් රැස් කරගත්ත. ඒ සියලුම කුසල් අපට ප්‍රඥා පාරමිතා වේවා, භාවනා ඥාන පිණිස මේ ධර්ම දැනුම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදන සීලිස්ස නිකං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.